අයිබෝවන්, ඔයා 2024 දී ඉන්නේ හයේ පන්තියේ, එහෙම නැත්නම් හතේ පන්තියේ, එහෙම නැත්නම් අටේ පන්තියේ නම් අන්න වැඩේ. එන්න මගේ ඉතිහාස පන්තියට. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඉතිහාසය ඉගෙන ගන්න ගමන් ඔව් හැම දෙයක් ගැනම දැන කියා ගන්න. ඒ ඉගෙන ගන්න දේවල් වලින් ඔයාට සිංහල විෂයත් ලේසි වෙනවා, විද්‍යාවත් ලේසි වෙනවා, හා ගණන් ඊටත් වැඩිය ලේසි වෙනවා. ඉංග්‍රීසි වගේ විෂයක් කියන්නේ ලැංග්වේජ්, භාෂාවක්. ඒවත් හරියම ලේසි. මේ හැම දෙයක්ම ලේසි වෙන්න නම් ඔයා උද්‍යෝගයෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ඕනේ. ලේසි ක්‍රම අපි හැම වෙලේම පාවිච්චි කරනවා නේද? මොනවද? හා, දිශාවන් ටික මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා නේ? ඔව්, මොකද්ද? උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලාවරෙන් කුවගමන් අන්න එකක් තියෙනවා. ඊළඟ මතක තියාගන්න ඔయిత වැඩිය අමාරුයි කියලා හිතන එකක් තමයි අපේ ඔව් රාජධානි. අනුරාධපුර යුගයේ ඉඳලා නෝර යුගයට එනකන් කොහොමද මේව මතක තියාගන්නේ කියලා නේද? ඒකටත් ලේසි ක්‍රමයක් තියෙනවා. අපෝ දයා කුග කෝමා. දැන් මේ අකුරු වලින් යන්න පුළුවන් අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, ගම්පොළ නේද? මේ විදිහට. හැබැයි මගේ රත්තරන් දුවේ පුතේ, පෞද්ගලිකව මං ඔය හැම දෙයකටම කැමති නැති මිනිස්සෙ. ඇයි දන්නවද? එතකොට ඔයා ඒකාකාරී වෙනවා. ඔයා ට්‍රැක් එක වැටිලා ඉගෙන ගන්නවා. ඒක හරීම භයානක තත්ත්වයක්. ඒක මං ඔයාට ලේසියෙන් පැහැදිලිව කියලා දුන්නොත් එහෙම කෝච්චි පාරක කෝච්චියක් යනවා වගේ. නිකන් කල්පනා කරලා බලන්න, කොළඹින් පටන් ගන්න කෝච්චියක් මාතරට යනවා කියලා මුළු ජීවිත කාලය යන්නේ. එහෙම නැත්තම් මේ රේල් පාර වෙනස් කරනකම් එයා යන්නේ ওই රේල් පාරෙමයි. නිකන් කල්පනා කරන්න මගේ රත්තරන් දුවේ පුතේ, යන්නේ හැමදාම ඒ කෝච්චියේ මුහුදු වෙරළ තියෙන පැත්තේ ඉඳගෙන සීට් එක නම් ඔයාට මුළු ජීවිත කාලය දකින්න වෙන්නේ මුහුද විතරයි. ඔයා හිතන්න ඔයා එන්නේ අනිත් පැත්තේ කියලා. ඔයාට ඒ පැත්ත මිනිස්සු හදලා ලස්සන කරලා දුන්නොත් විතරයි ඔයාට දකින්න වෙන්නේ. අන්න ඒ විදිය තත්ත්වයක් ඔයා දන්නෙත් නැතුව ඔයාගේ මොලේට එනවා. ඔන්න ඔය ක්‍රම ඕනෝට වැඩි ඔළුවට දාගන්න ගියොත්. එහෙම නැතුව ඔයාට හිතුණු වෙලාවක පයින් යන්න, හිතුණු වෙලාවක කාරකේ යන්න, හිතුණු වෙලාවක හෙලිකොප්ටර් එක යන්න, හිතුණු වෙලාවක කෝච්චියත් යන්න පුළුවන්. මේ විදිය තත්ත්වයක් ඔයාගේ මොලෙත් තියෙනවා නම් හැම දෙයක්ම ඔයාට සුන්දරව දකින්න පුළුවන් වෙනවා පුතේ. ඒක නිසා හැම දෙයකටම ඉරි ගහලා, කොටු ගහලා, ප්‍රේම් දාගෙන හැදුනොත් ඔයාට මේ ලෝකේ තියෙන සුන්දර දේවල් මගහැරෙන්න පුළුවන් මගේ රත්තරන් දුවේ පුතේ. එහෙම මගහැරෙන්න දෙන්නේ නැතුව ඔයාට ඉතිහාසය විතරක් නෙවෙයි මේ ලස්සන කියන හැම දෙයක්ම කියලා දෙන්න මං ලෑස්සි. ඔයාත් ලෑස්සි වෙන්න ඕනේ. ජනවාරි මාසෙම මං ඔයාට නිකන් උගන්වනවා. ඊට පස්සේ තමයි ඔයාට මෙන්න මේ කියන ගෙවීම් කරන්න වෙන්නේ. ඉතාම අඩු මුදලක් නේද? ඊට වැඩිය 10,000 ගුණයක දේවල් ඔයාට මගේ ඉතිහාස පන්තියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට විතරක් නෙමෙයි, ගෙදර ඉන්න අයටත්. ඇයි? අපේ ඉතිහාසය ගැන අම්මා තාත්තා, ආච්චි සීයා මේ හැමෝම දැනගන්න එක වටිනවා. ඒක නිසා අපේ ඉතිහාස පන්තිය පටන් ගන්නකොට එයාලටත් එන්න කියන්න. ඔයාගේ යාළුවන්ටත් කියන්න. එහෙනම් මම බලන් ඉන්නවා ඔයාලා එනකන්. වල හැමෝටම ආදරේ. ආයුබෝවන්.